Pubudu Gimhana Sandaruwan Dharmasiri. Mama දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දුරස් අධ්‍යාපන කේන්ද්‍රයේ drawing and painting diploma එක හදාරන ගමන් ඉන්නේ. මම ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ බණ්ඩාරවල ධර්මපාල මහාවිද්‍යාලයට. ඊට පස්සේ එතනින් තමයි මේ චිත්‍ර වලට මූලික ප්‍රවේශය ආවේ. මගේ ඉස්සෙල්ලාම චිත්‍ර ගුරුවරයා වෙන්නේ වසන්ත සංජීව සෝමසිරි තාමත් ඉන්නවා. ඊට පස්සේ HM ආරිසෙන්ස මම උසස් පෙළට චිත්‍ර කරද්දී පස්සේ දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉන්න ගුරුවරුත් එක්ක ශාස්ත්‍රීය වැඩ කරගෙන යනවා. මම ප්‍රධාන වශයෙන්ම අවධානය දීලා තියෙන්නේ පැන්සල් චිත්‍ර. ඊට අමතරව මම බෝට කලර් සහ වෝල් ආර්ට් වලදී ඇක්‍රිලික්, ඔයිල් පේන්ට්ස් වගේ දේවල් වලින් වැඩ කරනවා. ඉතින් එහෙම වැඩ කරද්දී ගොඩක් අත්දැකීම් හම්බ වෙනවා. ඒවත් එක තමයි මේ දැනට මම ඉන්න තැනට ආවේ. මම දැනට මේ අභ්‍යාස වල නිරතන අතරේ ගොඩක් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත හෝටල් වල චිත්‍ර වැඩ බාරගත්තා. ඊපස්සේ ඒ වගේ දේවල් කරගෙන යන ගමන්ම මගේම හුරුව නිසා මට ලැබිච්ච දෙයක් තමයි සජීවී චිත්‍ර අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒක තව තවත් සංවර්ධනය වුණා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට එකතු වුණාට පස්සේ. තව ඊට පස්සේ අපි චිත්‍ර කලාවේ අපි මේ පළාත්වල කට්ටිය නොදන්නේ. ඒ කියන්නේ අපිට පාසල් දැනුමින් සහ තනියෙන් කරගන්න පුළුවන් දේෙන් එහාට ගිය දැනුමක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී අපිට ලැබුණා. තව ඉදිරියට මේ වගේ තව චිත්‍ර විෂයත් එක්ක සම්බන්ධ තව ශාස්ත්‍ර තියෙනවා. මූර්ති කලාව, ඒ වගේම තව ලී වලින් අපිට ඇඳීම් මේ වගේ දේවල් ඉගෙන ගන්න තව බලාපොරොත්තුවක් තියෙනවා. මගේ සාමාන්‍ය සිවිල් ජීවිතයේදී මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇල්ල ප්‍රාදේශ සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉන්න එකම මන්ත්‍රීවරයා මම. මම නම් හිතන්නේ මේ අපි කරන මේ යන සමාජ ක්‍රමයත් එක්ක කලාව කියන්නේ එක්තරා තවත් දේශපාලනයේ කොටසක් කියන එක. මොකද අපිට මිනිසුන්ට දේශපාලනය ගෙනියන්න විවිධ මාධ්‍ය තියෙනවා. රූපවාහිනී මාධ්‍යෙන්න පුළුවන්, පොත්පත් වෙන්න පුළුවන්, ලිපි, සංගරා, පුවත්පත් මේ වගේම එක්තරා මාධ්‍යයක් තමයි චිත්‍ර කියන්නේ. අපි ඒ කලාව සහ දේශපාලනයේදී හරි පැත්තට හිට ගන්න ඕනේ කියන එක මම මතයක ඉන්නවා. මොකද කවදාවත් මම කලින් කිව්වා වගේ මේ කලාකාරයෙක් නලාකාරයෙක් වෙන්න බෑ. ඒක නිසා මම හිතනවා මේ ඔක්සෙල්ලටම දේශපාලනය අදාළයි. සාමාන්‍යයෙන් මේ අද සමාජයේ වෙන දෙයක් තමයි ගොඩක් කලාශිල්පීන් කියලා ඒ කලාව තෝරාගෙන යම්කිසි සමාජ ශාස්ත්‍රයට ආවට පස්සේ දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ එයාලගේ තියෙන කලාව නෙවෙයි එතන නිර්මාණය වෙන්නේ දේශපාලන චරිතයක් විදිහට. මම නම් හිතන්නේ මම දැන්ට මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරන් යද්දී සමහරට ගොඩක් ඔළුවට ස්ට්‍රෙස් වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඒක මගහරින්න දෙයක් තමයි කලාව කියන්නේ. නමුත් අපි යම්කිසි දෙයක් පටන් ගනිද්දී, ඒ කියන්නේ හිතන්න කලාවෙන් ආරම්භ කරායි කියලා. ඊට පස්සේ ආපහු Taman ඉහළට එද්දී අර ගොඩට ආපු ඉනිමකට පයින් ගහන්න හොඳ නැහැ කියන කතාවක් තියෙනවා. මොකද අපිට ප්‍රයත්නක් තියෙන, අපි ඇඟේ තියෙන්නේ මේක. මොකද අපිට දේශපාලන කියන්නේ මේ උපදීමේදී තමයි දේශපාලන ජීවිතයක් වෙන්නේ. නමුත් අපිට අර ආభాෂය කියන එක ඇඟේ තියෙනවා. එතකොට මම පෞද්ගලික දරවේ මම මේක මේ චිත්‍ර කලාව කියන එක මගේ දැනට කරන් යන විෂය සහ මම හදාරන දේ මේක මැරෙනකම්ම ඇගේ තියෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. දේශපාලනයේ කොතෙක් දුරට ගියත් අපි උදාහරණයක් විදිහට දේශපාලන ගැටලුවක් ගන්නකොට සාමාන්‍ය සමාජ සිද්ධ වෙන ගැටලුව අපිට මිනිසුන්ට කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. නිවුස් එකක් විදිහට යන්න පුළුවන්, පත්තරයක ආටිකල් එකක් විදිහට යන්න පුළුවන්, ඊට පස්සේ එක්ක YouTube channel එක, එහෙම නැත්නම් poster වෙන්න පුළුවන්, hand bill එකක් වෙන්න පුළුවන්. නමුත් චිත්‍ර කලාවෙනුත් ඒකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට පුළුවන් නම් සම්නිදර්ශන චිත්‍රයක්, එහෙම නැත්නම් ප්‍රකාශන චිත්‍රයක් මේ සිද්ධිය මූලික කරගැනීමෙන් කරන්න. අන්න එතන තමයි දේශපාලනය හා කලාව එකට එකතු වෙලා මිනිසුන් අතරට යන අවස්ථාවක් වෙන්නේ. මේක වචන වලට පෙරලන්න පුළුවන්, සිනමා රූපයක් වෙන්න පුළුවන්, ඒ වගේම ડોකියුමෙන්ටරි එකක්. මේ වගේ ගොඩක් මාධ්‍යකින් චිත්‍ර කලාව තවත් එක් මාධ්‍යයක් තමයි මේ ඔය දේශපාලනය සහ කලාවේ එකහසුව මිනිසුන් අතරට ගෙනියන්න පුළුවන්. තරුණයෙක් විදිහට, ශිෂ්‍යයෙක් විදිහට දේශපාලනය කරන්න ඕනි කියන මතේ මම ඉන්නවා. ඒකෙදි ප්‍රධානම රුකුලක් වුණා මට මගේ චිත්‍ර ගුරුවරයා තමයි ඒ කාලේ මගේ දේශපාලන ගුරුවරයාත් වෙන්නේ. ඒ වසන්ත සංජීව සෝමසිරි දැනට බණ්ඩාර ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වගේම ඔව් ඒ කාලේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කලා සංගමයේ සභාපති ධුරේ ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් දේශපාලන රුකුලක් ගන්න එක හිතන්නකෝ. දැන්ට වර්තමාන දේශපාලන පක්ෂ ගොඩක් තියෙන, ඒ වගේ දේශපාලන ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් හරි ක්‍රමයේ කොහොමද තෝරගන්නේ සහ මේ වංචා, දූෂණ, අක්‍රමිකතා මේ වගේ ලොකු මාතෘකාවල් මැද තමන් ස්වාධීනව හරි දේශපාලන මාර්ගයක් තෝරගන්නේ කොහොමද කියන එක එදා ඔහු අත්පොත් තිබ්බා. මම පෞද්ගලිකව මේ කලාව කරන් යද්දී අපිට බලපාන ගොඩක් ගැටලු තියෙනවා. ඒකෙදී ප්‍රධානම මම දකින දේශපාලනයක දකින කෙනෙක් විදිහට ප්‍රධානම දේ තමයි මේ මිනිස්සුන්ට කලාව කරේ වටිනාකමක් ඇතිකරන උන්ගේ අධ්‍යාපන ක්‍රමය තුළ මොවුන් සමත් වෙලා නැහැ කියන එක. ඒක තමයි ප්‍රධානම මූලය. ඊට පස්සේ අපිට ප්‍රායෝගික ගැටලු විදිහට ගත්තා. මම දැනට ඉන්නේ බදුල් දිස්ත්‍රික්කේ. ඉතින් මේ දිස්ත්‍රික්කය තුළ මේ චිත්‍ර ශිල්පය කරන ගොඩක් කට්ටියට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ මෙටීරියල්ස් නැතිකම. සමහරට තියෙන මෙටීරියල් එක උනත් සමහරට අපි කොළඹින් ගන්න ගානට මෙහි ගන්න ගාන සෑහෙන වැඩි. මොකද අපිට කොළඹ යනවා නම් කිලෝමීටර් 200ක් බස් එක නැගලා ගිහිල්ලා පැය 7ක් යනවා ඒකේ ගමන් කාලය. අපි බස් එකටම රුපියල් 2000-3000ක් වියදම් කරගෙන එහෙ ගිහිල්ලා බඩු ගේනවා කියන්නේ අපිට සෑහෙන ලොකු ස්ටැක් වෙනවා. එතකොට මේ කලාවේ ඉස්සරහට කරන් යන්න තියෙන අවස්ථාව අපිට අඩු වෙනවා. ඒ වගේම මම දකින ගැටලුවක් තමයි ප්‍රධාන අගනුවර හෝ නුවර මූලික කරගෙන මේ චිත්‍ර ශිල්පයේ අදාළ පාඨමාලා ආරම්භ කරගත්තකින් පස්සේ ඒ ළඟ කට්ටියට මේකේ අවස්ථාව හම්බ වෙනවා. නමුත් මේ වගේ මේ බදුල්ල රිදිමාලියක්ද මයිංගනේ වගේ මේ දුෂ්කර පළාත්වල ඉන්න ළමයිට මේකේ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම ගැටලුව. මොකක් හරි දෙයක් කරගන්න ඒක නිසි අධ්‍යාපනයක් දෙන තැනක් තියෙනවා. එතකොට මම නම් කියන්නේ මේ සියලුම අවස්ථා තව පුළුල් වෙන්න ඕන. මම සාමාන්‍යයෙන් කලාව නිර්දේශකයන්ට ගොඩක් කටට උදව් කරනවා. ඒ වගේම මම කැමති තව ශිල්පීන් එක්ක එකතු වෙලා වැඩ කරන්න සහ දැන් තවත් තැනක මොකක් හරි වැඩක් තියෙනවා නම් මම සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒකදී ප්‍රධානම මම ගොඩක් කට්ටිය මාව දන්නේ Facebook එකෙන් පුබුදු ගිම්හාන සඳරුවන් කියන Facebook ගිණුවෙන් නම ඉන්න. ඊට අමතරව 071 62 40 626 කියන දුරකථන අංකයෙන් මම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ දුරකථන අංක හැම වෙලාවෙම වැඩ කරනවා. ගොඩක් අයට මේක බලන කට්ටියගේ අපේ දුවදරුවන්ට තියෙන චිත්‍ර කලාව සම්බන්ධයෙන් අධ්‍යාපනීය ගැටලු තියෙනවා. මේ මාධ්‍ය දෙකෙන් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට අපි සහයෝගයක් දෙන්නම් අපේම අය වෙනුවෙන්. සංචාරක ශිෂ්ටයක් නෙමේ ඇල්ල සංචාරක නගරයක් ඇල්ල කියන එක. එතකොට ගොඩක් සංචාරක ව්‍යාපාර හිමි කට්ටිය අපිත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ වෝල් ආර්ට් සම්බන්ධයෙන් හෝටල් වල කරන මියුරල්ස් මේ වගේ ගොඩක් කලා ක්‍රම තියෙනවා. අන්න ඒ වගේ දෙයකදී සම්බන්ධ වෙලා අපි වැඩ කරන්න ගොඩක් ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම පුළුවන්කමක් තිබ්බොත් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් අපේ දක්ෂතාවය සහ මේ දේවල් උපරිම ඔබලාට සේවයක් සැලසෙන විදිහට කරලා දෙන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. ගොඩක් ශිල්පීන්ට අනාගත බලාපොරොත්තු කියලා දෙයක් තියෙනවා. මගේ අනාගත බලාපොරොත්තු ටිකක් වෙනස් එකක්. අපි මේ යන මේ අපි සිංහලෙන් කියනවා තමයි මේ කට්ටක් කරනවා. මේ කට්ට අපි ඊළඟ පරම්පරාවට අපි අයිති කරලා දෙන්න සූදානම් කමක් නැහැ. ඒකදී මගේ ප්‍රධානම අරමුණක් තියෙනවා. අපේ මේ ඉන්න දිස්ත්‍රික්කයේ බදුල්ල ඌව පළාතේ මේ ඉන්න අපේ නංගි ළමයිලාට ඒ වගේම කලාවට කැමති අයට මේ ශේෂ්ත්‍රයේ නියැලෙන්න අවස්ථාව තියෙන තැනක් හදන්න. මේ වැඩ කරන ශිල්පීන්ට තමන්ගේ ඩ්‍රෝවින් කරන්න තැනක්, ඒ වගේම එක්සිබිෂන් එකක් තියාගන්න තැනක්, ඒ වගේම ෆිල්ම් එකක් බලන්න තැනක්, මේ වගේ ආර්ට් ස්ටුඩියෝ එකක්. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් කලා අවකාශයක් සලසන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේකේ සැලසුම් කටයුතු දැන් ටිකක් කරලා තියෙන්නේ. ඉදිරියේදී වර්ෂ 2-3ක් ඇතුළත අපි බලමු මේ වගේ දේවල් කරන්න. ඒ ස්ටුඩියෝ එක හදාවගෙන් පස්සේ, අවකාශය හදාවගෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා මේ පාසල් වෙන නංගි ළමයිලාට මේක නොමිලේ දෙන්න. ඒ වගේම විෂය හදාරන්න ඕනේ තැනක් විදිහට ඒ විෂයට අවශ්‍ය බඩු බාහිර ආදී. උදාහරණයක් විදිහට ද්‍රව්‍ය බලඇඳීමකට අවශ්‍ය බඩු ඊසල් එක්ක මේ ආට් බෙන්ච් එක්ක කරන්න තැනක් අනාගතයේ බදුල් දිස්ත්‍රික්කයේ ඇල්ල පුරවරේ වෙන්නනවා කියන එක සතුටින් දැනුම් දෙන්න.